දු සාදුු සාදුු නමස්කාරවීවා බුදුරුවනට සැමැදා බුදුහිමිසාරනයාමි නමස්කාරවිීවා දම්ම්රුවනට. සැමදාශදහම් සාරන යමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහාශංග සාරණයාමි නමංස්කාරවිීවා නුරුවනැට සැමදාතිසාරන සාරන යාමී සාදු 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 ගෞතුම් බුද්ධ ශාසනය මවතුන් සදහංලාබේ අපිට ලබල දුන්න අපගේ පරම පූජනය ගුරුදීවෝත්තම කල්්‍යයානු මිත්‍රපින් වොඩුක සාමීෙන් වහන්සේට මස්කාරවීවා සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නේ අද දවසේ උතුන් ධම්ම පූජා දහම් දේශනාව සඳහා දායකත්වය දරමින් ධර්මදානය පින් වැස්කරගන්නේ මීට මාස තුනකට පෙරමිය පරලෝගිය ශී නිමාල් ජයිසිංහ පියාණන්ට පින් අන්නමෝදන් කිරීම පිණේස බුද්ධිමනයේ විජේසූරිය මහත්මය තුළු පවුලේසිල්ලු දෙනා.ඉනිසා දෙදා ස්විසියකේ අප්‍රේල් හත්වන දින මීට මාස් තුනකට කලින් මිය පරලෝගිය ශ්‍රී නිමල් ජයසිංහ පියාණන්ට මේ පින් අනුමෝදං වේවා කියෙන් අදහසින් අපි අදදවසයේ මේ ධර්මදානය පින රැස්කර ගනිමු ඉං අනතුරුව ඒ පින අපි බොහෝ දෙනාට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වත්නේ අදදවසේ ඉතාමත් වටිනා පිනක් අපි රැස්කරගන්නේ. ඒවාගේම තමන්ගේ ජීවිතයට අනන්ත අප්‍රමාණ යහපත පිහිට පිළිසරණ පිණිස පවතින ධර්මදාන මේ පිනක් රැස්කරගන්නවා ධර්මස්ශ්‍රවනය කරමින් ඒවාගේම දහන් කරුණු ජීවිතයට ගල පා ගනෙමේ. ඉතින් පින්වත්න්නේ අදදවසේ කල් දේශනා කරන්න කල්පනා කළේ විශේෂ කාලනාවක්. ඒ තමයි අපේ ජීවිතයේ තියෙන්න භයානකම සසරගමනය ස්වභාවයක් ගැන. ඇත්තට මේ හිතට තේරුුණොත් එහෙම අතිසයෙන් සසර ගැන බය උපදිනවා. සත්‍යය කතාව. ඒ තමයි පින්වත්න සියල්ල දන්නා වූ සියල්ල දක්නාව වූ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ තුළ තියෙනවා ඥානයන් ඒ තමයි අතීතානාගත, වර්තමාන කර්ම විපාක දෙන හැටි විපාක දෙන කාලවසයෙන් ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේට තේරෙනවා ඒක භාග්‍යතුන්හන්සේ තුළ තියෙන දසබල ඥානවලින් එකක්.ඒ තමයි මේ කර්මය ගැන තියන ඥානය. ඒ විදි කර්මය පිළිබඳව ඥානයක් පින්වත්න වෙන කිසිම ශ්‍රාවකයකටනේ. පුද්‍යයන් වහන්සේටවත් ප්‍රශඥාවන් අග්‍ර සානිිපුත්්ත මහරහතන් වහන්සේටවත් ඉරි්ධිමතුන් අතරක්ග්‍ර මුගලම් මහරහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේ කර්මී ඉදිහා දකින විධහේඥානයක් නෑ. එතනින් මෙහා දිවියන් සහිත ලෝකයා ගැෙන කවරකතාද. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කරමී ගැන දවසක් වදාලා ඒක මේ ලෝකයාටම සැඟවී තිබෙන දෙයක්. ඒ තමයි සමහාර කර්ම තියෙනවා තව කර්ම යට යවනෝ. එක කොහමද තේරුම් ගන්නේ එකවැෙන මේ විදදිහට තේරුම් ගන්නේ. ඒ තමයි ඔන්න පින්කරන්න කෙනෙක් එනෝ. ඒ පින්කරන කෙනා ඔන්න මැරෙනෝ මැරිලා මෙයා දෙවුල්ලොවෝපදින හරි තුොටන්න කෙනෙක් දිවසින් දැකලා මේ කියනවා ආවල පින් කලා ඔන්න එයා දෙවල්ලෝ විපදුනා පිනේ විපාක තියෙනවා ඒකරපු පිනෙන් තමයි දෙව්ලොෝ ඉපදදුනේ කියලා ඔන්න තව කෙනෙක් කියන්න හොඳට පින් කරනවා එයා මැරිල ගිහිල උපදිනවා අපායි තුරු මේක කෙනෙත් දිවසින් දකිනවා දැකල කියනවා අම් මේ මෙන්න පින් කලා මෙන්න අපා ඉපදිලා ඒ නිසා පිනේ විපාකනෑ බලන්න පිින් කලා ගිහල් එපදුනේ අපායි කියල කෙනෙක් කියන. ඔන්න පව්කරණ කෙනෙක්ඉන්නවා. දසාකුසල්ම කරනු ඉටවස මේ විදියට පව් කරලා මෙයා මැල්ල උපදනවා නිරෙේ එතුට ඕන කෙනෙක් කියනවා මෙන්න මෙයා පවු්කලා මෙන්න නිරේපදුන පෞ්කරණ එකයේ විපාකතියෙනවා කරපු පවලල්ට අනුව නිරේ පදදුනාකය. අව කෙනෙක් ඔන්නඉන්නවා පවකරනවා. පවකරල එයා උපදිනවා දෙවු්ලෝව. එතුට පව්කරල්ල දෙවුල්ලෝ විපදුනාට පස්සේ ඔන්න කෙනෙක් කියනවා මං ඔන්න දැක්ක පවකරන කෙනෙත් දෙවල්ලෝ විපදුනා ඒ නිසා මේ පාපී විපාකනෑ පාපී විපාකනෑ කියල කියනවා. එකට හේතුව ඇයි මේ පවකරන කෙනෙ දෙවුල්ලෝ විපදිනවන් දැක්කන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය හතර දෙනාගෙම ප්‍රකාසවල හරි පැතිත්තියනෝ වැරදි පැතිත්තියෙනවා පින්කරන එක් පළිනිකෙන දැක්කනේ පින්කරණෙක් කෙනෙක් ගහිල දෙවුල ූපතිනවා එයා දැක්කදී හරි පිනේ විපාග තියනවා කල කිව්වන්නේ ඒ කතාවත් හරි හැබැයි එයා කිවන්නේ මේ කරපු පෙනෙන් මෙන්න මෙයා දෙව්ලෝගියා ඒ කතාව ඒකාන්ද සත්‍යයන් නෙවෙයි. සමහර වෙලාවට එයාත් දෙවුලෝගියයේ මේ ජීවිතය කරපු පින්ටිකට නෙවෙයි. මීට කලින් ජීවිතවල කරපු පිනක් මුල් වෙලා තමයි දෙවුලෝවි පදනේ. ඒක කාටවොත් පේන්නේ. යා මේ ජීවිතය කරපු පිනත් යටයවාගෙන සංසාරයකරපු පින් ඇවිල්ල ඊළඟ ජීවිතය දෙවුලෝ යන්න. තොට මේ ජීවිතය කරපු පිනටමයි ඊළඟ ජීවිතයේ දෙවුලොෝ යන්නේ කියල කියන කතාව ඒකකාන්ද සත්ත්‍යයන් නෙවෙයි. කුසල්ලේ යට අවන්න කුසල් තියෙනවා. ඔන්න ඊට පස්සේ කෙනෙකන්න හොඳට පින් කරනවා ඊ ළඟ ජීවිතය නිරය උපදිනවා ඕන කෙනෙක් න මං පින්කරන කෙනෙ නිරය යනවා දැක්කා ඒ දැකපු එක හරි පිනේ විපාක නෑ ැ කියලයා කියනවා ඒ කතා වැරදිී. ඉතකොට ඒ එතන කොහොම දුන්නේ එයා මේ ජීවිතය පින් කලාට ඒ පින යටකරගන සංසාරය අකුසලයක් කාව ඇවිල්ල ඉඳඟ ජවිතය නිරේ ගියා මෙ ජීවිතේ පින හැංගොන මේක ලෝවතුරා සම්මා සම්බුදු කෙනෙක් තමයි මේක දකින්නේ කුසල් යටකරන අකුසල්තියනුම් ඔන්න ඊළඟ තුන්ගෙනෙක් කෙනා දැක් අනේ පව්කරන කෙනෙක් නිරේපදුන ඒ දැකපු එකත් හරි ාපේ විපාක තියනවා කියලයා ෙනවන් ඒකත් හරි මෙන්න පව් කල්ලා ඒ නිසා ඊළඟ ජීවිතය නිරේගියා ඒ කතාව ඒකාන්ද සත්්‍යයන්නෙවෙයි සමල්ලාටයා මේ ජීවිතය කරපු පව හැඟවෙලා සංසාරයකරපු පාපයකින් තම ඊළඟ ීවිතය නිරයන් පව් යට කරන අකුසල් යට කරන තවත් අකුසල්තියනවා ඟට හත්තර වෙනක් කෙන කිවන ඔන්න පව්කරපුගෙන දිවිය ෝකපපුදදුනවන් දැක් අදවසි එක් දැකපුදේ හරි. ඊට පස්සේ පාපේ විපාකන ඇයි පව්කලාන නිරයන්න පැම අ දිවිය ලෝකනකි පාපේ විපාකනෑ කියලකිපු කතා වැරදි. එතන වනේ එයා පව්කලාට එයාගේ පව සැඟ වුණ සංසාරය කරපු පිනක් ඇවිල්ලා ඊළං ජීවිතය දෙව්ලෝගිය සුගතියපදනා. තොට පව් යට කරන අකුසල් යටකරන කුසල්තියනු. මේන්න මේ විදිහයේ භයානක සංසාර ගවනක් තියෙනවා මේ දන්නේ දකින්නේ ලූතුරාන් සම්මා සබුදුරජාණන් වහන්සේ. දෙන් ඔය කියපු කර්ම විභාගය මම අදහන් කතා කිහිපයක් අනුසාරයෙන් විස්තර කරන්නක්. ඕක දමයි සිද්ධහන්තය. තොට ගොඩාක්ම තවත් කරුණු මගෙන් විස්තර කරන්නේ ඔබට මිට තේරෙන්න්න වැටහීම පිේසා. ඔන්න පංවතුනේ මේ කාශ බුද්ධ ශාසනය පස්සෙ කාලයක අංගාතිකයන රජතුමාගේ මේ ටෙම්පතිකෙන කිති අලාත කියලා මේ අලාත සෙම්පතිට පෙරජීවිතය පේනවා මෙයා රජතුමාටක වව රජතුමෙන මට පෙරජීවිත පේනවා මං කලින් ජීවිතයේ ගවගාතකයක මුළු ජවිත කාලෙම ගවයන් මරණ කෙනෙක් වෙලා තම මං එපදිල හිටී. ඒවුනාත් රජතුමනිි මං මැරිච්ච ගමන් මේ ඔබතුමාගේ රාජ්‍ය සෙම්පති පවුල්ල ඉපදුනානිේ. මම දැන සෙම්පතියෙක් වෙලා මහා සැපසම්පත්විඳනවානි. රජතුමනේ පව්වල විපාක නෑ පව්වල විපාක තියෙනවන මං ඉපදිඩි පෑනනිරේ. කියලා කිව්වා. රජතුමාගේ හිතේ පාපේ විපාක නෑ කියලා බැසගත්තා. ට ඔඒ රජ්‍යයමඉන්වා බීජක කියල් දාසේ. මේ බීජක කියන දාසයාටත් පෙර ජීවිත පේනවා. එයා කලින් ජීවිතයේ පුරාවටම ගොඩා පින් කරපුගෙනින්. එහැනි මුළු ජීවිත කාලයම එකම පාපයක්වත් කල්ලා නැහැ. එතවට එයාට පේනවා කවදාවත් පවු්කලි නෑ මේ ජීවිතයේ කුම්බදාන්සිී වතුරගේන රජතුමාගේ මාලිගාවට වතුරගේන අන්ත අසරණ දුගී දුප්පත් අසරණ පවුලක කණ්ඩ බොන්්ඩත් නැති දාසකුලේ මේ අසරණ වෙච්ච ළමයක් කළ ඉපදුනාා. ඔහු රයිතුමාට වෙල්ලකව රයිතුමනින් මට පෙර ජීවිත පේනවා මංකාලින් ජීවිත එකම පාපයක්වක් කලේ නෑ මුළු ජීවිත කාලිම්පින් කළේ ජීවිතයත් අමං ඊට පස මං එතනේ මැරිලා මේ දාසකුල්ල ඉපදුන මට පවු් කරන්න හිතෙන්නැ. මං තියෙන කෑමටික අනිත් අයිට දීලා නොකානොබී බරිගින්නේ ම ඉන්නවා එච්චර මම යහපත කරනවා ඒ වඋනාන්ට මට පේනදී අනුව පිංවල විපාකනයි. පින්වලු විපාක තියෙනවා න අච්චර පින්කරපුුමං මෙිච්චර අසරන වෙලා උපදීනඇයි. රයිතුමාගේ හිතේ කහිදාා බැස්සා පින්ංවල විපාකනය කිය. දැ ඔය ඔය දෙදිනාගේ දැන් ඕක විස්තර කරන්න කවුරුත් නෑනි. ඔය අලාතකන සෙම්පතියා කලින් ජීවිතයේ ගවගාතය කයකූ බව හැබෑව. ඊට කලින් ජීවිතේ කාශ්‍යව බුදුරජාණන් වහන්සගේ ශසනයේ රංවන් සෑයට කාශව බුදුරජාන් වාන්සගේ ධාතු තැන්පල් සෑයට මල්මාලයක් පූජාකරපු ස්තූප වැඩපු මනුස්සෙක් මේ අලාත සෙම්පති. මෙයා මේ විදිහට කාශයෝ බුද්ධසාාසනේ ස්තූප වැඳල්ලා මල්මාලා පූජා කරලා පිං දැස් කරගෙන හිටිය. එහි පින සැඟවෙලා සංසාරයේ තව අකුසලයක් ඉදිරිපත් වෙලා ඊළඟ ජීවිතයේ ගවගාතක පවුලකිපදුන. මුළු ජීවිත කාලෙම හරක් මරන්නෙක් කළ හිටිය. ඉඩවස මොහුගේ මරණ කාලේ මේ ජීවිත කාලෙම හරක් මරපුපාපකරමය සැඟවෙල්ලා අ කාශව බුදුරජාන් වහන්සගේ සෑයට මල්මාලාවත් පූජාකරූපිනිස් ඉදිරිපත්වවෙලා ඊළං ජීවිතයේ සෙම්ප්‍රතියක් කළ එපදන. මල්මාලා වගේ දේවල් සොඳුරු සුවඳවත් මල්මාලා සේෂ්ට අහිට නිදාන්න. ත මල්මාල්ලා පූජා කිරීමේ ආනිසංස තමයි සේෂ්ට පවුල කොපදිනෝ. ඉතකොට මෙයා සෙම්පතියක් කළ එපදන. දැම් බලන්හර කාශ්ව බුද්ධ වාසනයේ ස්තූපෝ වන්දනා කළ ඒ කුසලී අයට වෙලා අකුසලයක්කාව ඇවිල්ල ගවගාතක පවුල කෙපදුන ඒ පාපේ යටගිහිලා අර කුසලේස් මතු වන අන්න අකුසල්ල යටකරන කුසල්ලාවා ඇවිල්ල දැන් සෙම්පතියෙක් ඕනා ඔබ දන්නවා දොයි සෙම්පතියෙක් වෙලා ඉපදුන කාශ්්‍ය බුද්ධ ශාසනයේ සෑයවැඳලා මල් මාලා පූජාකරපු කෙන කවුදු කියලා දේෝදත්තර දේවදත්ත කාශෝ බුදුරජාණන් වහන්සගේ සයාසනේ ස්ටූප වැදවැැද හිටපු කෙනෙ. කාශෝ බුදුරජාණන් වහන්සගේ ධාතු සෑයේ පාමුල්ල මල් පුදපුදා හිටපු කෙනා. අපි ගෞතුම් බුද්ධහාසනයේ බුදුරජාන් වන්සේගේ සිරසට ගල්පෙරල්ලෙන කෙනා බෞට පත් වොන. කොහමුද සංසාරය හැටි. සෝතාපන්න නොවී ආරය ධරමය පිහිටන් නැතුව මේ යන සංසාරගමනේ ස්ථරාණාවකි අපිට අපි ජීවිතය ගෙන කියන්න බැහ. අපි මෙහෙම වෙනවා මෙහම වෙනවා අපේ ජීවිතය මෙහෙමයි ක ස්තිරාණාවක අපට කියන්නව. බලන කාශය බුද්ධ ශාසනයේ ධාතු සෑයවල් වැඳ වැඳ හිටපු කෙනා දවෝ දත්ව. ඊළඟට ඔන්න අර දාස් බීජක කතවලුම්. බීජක කලෙන්ජීවිත කුසල් කරපු ගැන ඉතින් මේ බීජකටත් තියෙනව සංසාරකතාව ඒතමා බීජක කාශ්ු බුද්ධශාසනී ගෝවියෙක් ඒ ගොවයා කුඹුරු සීසාමින් සිටිද්දී ඒ ගොවියා හරක්ටිකස සීසාාල කැලේට වතරබොන්ට්‍රවල් කණඩ දාලා මෙයා කුඹුරු මට්ටන් කලා පොරු ගැවා ඒටිකිවර වෙලා ඇඟ හෝදා ගැෙන අවස් වෙලා එනකුට හරක්්ටික නෑ. අ හරක්්‍ය අඩිපාරෝස්සේ යනකුට කැලි ඇතුටිගියා ප්‍රෑවුණ අතරමංගුණ. ඔතරමංවෙලා ඔන දවස් ගානන් කැලි අතර මංගල ඉන්නකුට කාශ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේ නමකුත් කැලි අතරමංගලා. ඉතින් අර භික්‍ෂූන් වහන්සේ අර ගොවියගින් ඇහවා පිින්වද මට පාර කියන්න තු දේ මනුසයක්ත් අතර මංවෙලා න්සට උන්ඳටම තරහ ගියා ඊට පස්සේ දෙවිනි පාරත් ඇහව පින්මත පාර කියන්න කිව මං මොනොවක්කී නොද මන්දන්න මං ඔේ දදාසේද කෙලෙවෝ ඔහේ ඔන්නන් වැඩකාරෙක් වගේ මට පාරපෙනෙන් නොටද තරහට තුර උතුන් ගුණතියෙන ගුණවත් භික්‍ෂූන් වහන්සේ නමකට දාශවාදයෙන් කතා කළා ඔන්න ඒ අකුසලේ යට ගිය සංසාරයකරපු පිනක් හේතුවයෙන් ඊළඟ ජීවිතේපදුනා හොද්ද සිටු පවුලක. සිටු පවුල කිපදිලා එයා සත්පුරු සැසුර මුල් කරගෙන බොහෝ පිංරැස් කළා. පිංරැෂ් ගොඩා පිංකරකර හිතියා එයාගෙන් මරණ කාලි අර පින්ටික යට ගිහිල්ලා සංසාරයේ භික්‍ෂූන් වහන්සේ නමකට දාශවාදයෙන් කතාකරපු පාපේාව ඇල්ල මේ ජීවිත දාසකුල් ලීපදුනා. බලන්න අර වාාශ බුද්ධ සාාසනයකරු පාපේ යට ගිහිල්ල පිනකින් සිටුවරේක් කොන. තුොට අකුසල්ල යටකරන කුසල්තිය. එතුඩඒ කරපු පෙන්ටික ඔක්කෝම යට වෙලා අර දශවාදෙන් කතාකරපු පාපයවා. එතට කුසල්ල යටකරන අකුසල්තියනවා. තු ඔබ දන්වාද මේ බීජක වෙලා දාසයෙක් විදියට හිටපු කාශ බුද්ධසාාසනය ගොවියෙක් වෙලා හිටපු කෙන කෞද කියලා. මුගම් මාරාතන් වන්සේ. මුගලම් ආරාතන් වන්සේ කාශ බුද්ධහාසනය ගොවියක්. සංඝයාට තරහගිල්ල දෝසාරෝපනය කරලතියනවා. බලන්න ඒ කාලේ සංඝයාට තරහ ගිහිල්ලා පාරවත් කිය ඇතු හිටපු කෙනා මේ ජීවිතයේ ගෞතුම් බුද්ධහාසනේ සංඝයා අතරින් නිවනට පාර කියන දුතිීය සාාවකයන් වහන්සේ බෞට පත් වන. සස්සරයේ ස්වභවි බලන්න. පින්තුන අපිට අපේ ජීවිතයගෙන ආනාගකි කියන්න බෑ. සමට අද ඉන්න නපුූරු පුද්ගලි සමහට අනාගතය හොඳ කෙනෙක් කන්න පුළුව. ඇයිති මේ මහා බද්දර කල්පේ ආරම්භේ හිටපු මාරය මේ අපේ බුද්ධහසනය මුගලම් හරත. ඉතුට අපි බලන්න අපිට කෙනෙගේ ජීවිතයග නහෙම කියන්න බෑ ඉතින් ඒ නිසා මේ විදිහට කුසල්ල යටයවන අකුසල්ල යටයවන කුසල් තියෙනවා අකුසල් තියෙනවා. ඉතින් සත්පුරු ස ආස්සරයත් අසත්පුරු ස ආසරයත් නිසා මිනිසුන්ගේ ජීවිත ගොඩක් වෙනස් වෙනම්. ඉතකොට මේ දේශනාවෙන් තවහාරණාවක් කියන්න තියෙනවා ඒ තමයි පින්වත්න දැන් අපිට ගොඩා බොහෝ දෙනකුට තියෙන ප්‍රශ්නයන් යමි පවකරන මිනිසු හොඳට ඉන්නවා. ඇතම ගත්තොත් ඒම අදකාලි බහුතරයක් සියලු දෙනානෙවෙයි බහුතරයක් ධනයෙන් ආර්්ඩි වෙලා සමාජතත්ත්වය තියාගෙන යානවාහනෑතුව ධනසම්පත්තියකින් එන්න බහුතරයක් පව් වැඩ කරන අය ඇැබේ හොදට ඉන්නවා සියලු දෙනානවී බහුතරයක් ති එකට හොඳ මුදහරණ පාරිමේන්තුව ගන්නකෝ ඊළඟට අපි ගමු හොඳට පින්ඳහන් කුසල්දහන් කරගෙන ඉන්න බහුතරයක් එහම නැත්තං අසරණ වෙලා ඊළඟෙට මේ බොහෝ කාරදරමෑද ඉන්න බහුතරයක් න්න පින්කරන යන්තර බහුත සියලු දෙනානවී බහුතරයක්නවා අපි ගතතුත් ධර්ම දේශනාව කහන්නාවත් පිනත්දහමක් උසලයක් කරන්න ගියත් බහුතරයක් දුප්පත් මනිස්සු. කරදර ගොඩා මැදි ඉන්නමි නිස්සු. තමයි බහුතරයක්යන්නේ. එතකුට තමාජයේ නැද්ද සාමානයෙන් දකින දෙයක් ඒක කවුරඩි පිළිගත්තාව නැතා හෝ සමාජීතිෙන් යං අදහසක් අර බලපල් අරුම් කරන්නේ පවමයි නමු යසටඉන්නම්. නමුත් අපි පින් ඳහන් කරනවා අපිට දමයි හැම කරදරයම්ම කියන මිනිස්සු ඉන්නවා සියලු දෙනා නුවීමේ කියන්නේ එම කියන මිනිස්වීන්නවා. දෙැන් ඒකට උදහරණයම්ම බලන්නකොවා අංගාති රජතුමාගේ අලාත සෙම්පති පව් කරන්නේ නමුත් සෙම්පති තනතුරන්නේ. නමුත් බීජක දාස පින් කරන්නේ නමුත් දාසෙක්ක දිරීන්නේ අනිතයට බැල මෙහිවර කංකරක. ඉතකුට ඒ ජාතකතා විස්්තර කරනගොට ජාතකතා නව මහා නාර්ද්්‍යකාශසපජාතක. විස්තර කනුට කියනවා අලාත සෙම්පතික ජීවිතය උපමා කරනවා නැවකට කාශව බුද්දශාසනයේ ධාතු සෑයකට මල්මාලාවක් පූජාකරපු නැමැති පින ඒ පින්න නැමැති නැව අලාත සෙම්පතිට ලැබුණ. ඔහුලින් ගවගාතනය කරපු පාපය නැවේ පටෝපු බඩුවගේ ඇැවැයි මේක වතුරෙක් ගිලෙන් නෑ නැවතියෙන නිසා කාශව බුද්ධ ශාසනය ධාතු සෑකට මල් පූජාකරපු පෙන තියෙන් නිසා මෙ නිරේ ගියනෑ හැබැයි අලාත සෙම්පති අර වස්තුවෙන් ධනය මට වෙලා තව තව පව් කරනවා අර බඩු පුරෝපු නැවට තව තව බඩුදාගන්නෝ දෙම්මකද වෙන්නේ නැවට දරා ගන්න බැරුවූ යනවා. අර පින ගෙවිලිවර විච්ච ගමන් අරපාප්පි විසින් ඔහු යට ටරකන යනවා. එතකුර පින්වත්නේ පිය පිනත් තියෙනකල් විතරයි. කොයි තරම් මනස්සෙක් උජාරුවට කෑගාල හිටියත් පින තියෙනකල් විතරයි ඔය සද්දී. ඔය කෑගැහිල්ල පින තියෙන කල් විතරයි. කට නිසා පෞකරගන්නේවා අපවාද නින්දා උප කරමින් පෞකරගන්නේවා ප්‍රසිද්ධියෙන්මින් උතුන් අයට ගරහන පාපේ ඒමිනි සුකොච්චර වැජමුණත් ඒ පාපය අර පින ගෙවිච්ච ගමම විපාක දෙනවා. අර පින ගෙවිච්ච ගමන් විපාක දෙයමු. ඒක එකකි තියෙන භානක්කම නැවට දරාගණ්ඩ බැරූ යන දවසක්යනවා. ඒ පින තියෙන කල් සැපසෙන්න මේ ලෝකයේ සියලු සත්‍යයෝ සැපවිඳින්නේ පිනක විපාකයක් වෙලිහෙට. ඊට පස්ේදැන් මේ අහිංස ගසරෙන පින්කරන විනිසිින්වන්නේ කාරදරය කෙළවරක් නැතුව. හොද වැඩමි මනිසු කරන්න නරකක් නෑ කාටවත් තරක් නෑ වෛර කරන්න කරෝධ කරන්නන්නේ දන් දෙනවා සිියදගන්න නමු කාරදර වැඩි. බීජක කිසිම පාපයයක් නොකරරිද්දි අනිතා යට බැලමවරකං කරන දාසයෙක් වුණ. ඒක මේ වගේ. ඔන්න තරාදියත්තියෙනවා. ඒ තරාදිය සවභරවතියනට ඒ තරාදිය පියෙනකට බරක්න ධාප ගමන් ඒ පැත්ත බරවෙනවා යම් මොහොතකර බර අයින් කලාද අයිංකරපු ගමම්ම අහයිත් උඩටෙනවා ඒ වගේ සංසාරීයන් කරමයක් මොල් කරගෙන කර්ම ශක්තියක් මොල් කරගෙන තමයි මේ ජිවිතේ නොයිේ දුක්කන් කටලුවට මුොහුණ දෙන්නට සිද්ධරෙන්නේ යම් දවසක තමන් සංසාරයේ කරපු පාපේ ගෙවී අනවාද අනිවාරෙන් ගෙවී යනවත් නිතිය නෑනේ ඒ පාපෙක් ගෙවී ගිය ගමක් කරදර මැද්දේ අඩ අඩා වැලපි වැලපිසෝක කර කර නමුත් කරපු පින්න ඉහලට නම්. ඒ නිසා පින්කරන මිනිසුනේ නොබලාට යන්කිසි දුක්හරදර කංකටලු තිබෙනවන ඔය කංකටලු ගෙවින් දරන්න. ඉවසීමත් ධර්මය පුරුදු කරගැනීමත් ඒ මහොතට විසිදුුම් ලබා ගැනීමත් තුළින් ඒ කර්මය ගෙවින් හරද ඒ කර්මය ගෙවිලා යම් දවසක ඔබට මේ කරන පින විපාක දෙනවා එදා ඔබ බොහෝ සැපියට පත් වෙනවා. අර දරාදී උපමාවයි නැවේ උපමාවයි කියීණක සිල් කරන්න. එතකොට මේ ජීවිතය කෙනෙක්ගේ වෙනස් වෙන්නේ එතුට ඒ ජීවිතය අපි දන්න ඇත වනාට පිංහතුනෙ රැස් කරන කරමය ක්‍රම තුනකට සකස් වෙනවා. එක්කෝ මේ ජීවිතයේ දිට්ට දම්ම වේදනය. හැම්ම කරම යම්ම දිට්ට දම්ම වේදනය වෙන්නයි. ඊළඟට තියෙනවා උපාද්්‍යවේදනය කරම ඊළංඟ ජීවිතය විපාක දෙන. හැම්ම කර්මයක් මේ ඊළඟ ජවිත විපාක දෙවෙන්නේයි. සමහර කර්ම තියෙනවා අපරාපරය වේදනය කරම සංසාරයට එකතු වෙනවා සැංගවිල තියෙනු. ඒගන පින්වතුනී මේ ලෝකේ ගිනිගන්න දවසක්ෙනවා ලෝක විනාසේ කල්ප විනාශ වෙනකොට. ඒ ගිනිගන්න දවසට නිරේන්න නිරිසත්තුත් සමහර ආබසර බ්‍රහම ලෝක යන මනස්්‍යෝ ආබස්සර බ්‍රහ්ම ලෝකි තියනවා. ඒඇයි ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ඉපදින කර්මයක් අර සත්ව ඇතුළ සැගිල තින ඒ ඉස්මත්වයෙන ේම හො. ඒකයි. දැන සමල්ලට මහා බෝධි සත්වයෝ තිරිසංලෝකය ඉපදුනාා තෙරසනුන් අතර ගියා කිසියෑම ජහතකතා වල තියෙනවනේ. තුට අපිට විස්තර කරගන්න තෙරෙන්නේ. නමුත් පංවතුනේ සමහර වෙලාවට දීපංකර පාදමූලේ විවරණ ගණට කලින් කරපු කර්මවල ඉදිරිපත්වීමක් වෙන්න පුළුවන් පෙරුම්පුරණ ජීවිතේ මහා බෝධිසත්වයෝ තිරිසංලෝකට වෙටෙන්ද. කාරණවිදිට ඉදිරිපත්වයෙන්. ඒ නිසා කෙල්ලවරක් නැති අනාධවත් සංසාරයේ අපි කරපු බොහෝ කර්මතියෙනවා සැඟවිලා අපි දන්නෑ. දැන් විසාාල අම්භවරෘක්ෂයක මල් හටගෙන අඹෙඩි හැදිල අඹගෙඩිවලින් බර වෙනවා. එතවට අපිට ඇයි අඹගහ දිහා බැලුවට පසේ අඹගහහි හැදිච්ච ගෙඩී අඹගහය කොතනද කලින් තිබ්බෙමීට කලින් කියල හොයන්න බෑ. කිසිවෙකුට හොයන්න බෑ. ඒ වුනාට ලෝතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. කරමය කර්මය පිළිබඳව දැනීමේ ඥානයේ දිහා බලන්න බුදුරජාණන් වන්සට පුළුවන්ගේ කර්මය කවදදා කොහේදී කොතනදී කරපුයකක්ද කොහොමද විපාක දෙන්නේ කියලාත් බුදුරජාණන් සිට දක් ඉන්න පුුව. දැම් බුදුරජාණන් වහන්සේ දවසක් ඉන්දසාල ගුහවිෙන් එලියට වඩිනපුට ඉන්දසාල ගුහාාවේ දොරොටුවට ඇවිල්ලා එක බකමූනෙක් බුදුරජාන් වහන්ස ගෙන පැහැදිල තටු දෙක හිසේ තියාගෙන් ගෞරෝව කරමින් හිටියා. ුදුරජාන් වන්සේ ආන්න් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ සත්වයා යම් දවසක මේ මේ බකමෝනා යම් දවසක ශාස්තුරන් වාන්සේට මේ පැහැදිච්ච පිම්බල්ල අරවුණු කරගෙන සෝමනස්ස කියන පසේ බුදුරජාණන් වහන්සේ බවට පත්වෙනවාකයා නිතකුට බලන්න එතකල් මේ සතාත් තිරිසන් ලෝක වැටමින් දුක්විඳවිඳ යනවා නමුත් මේක සැඟවිලා යම් දවසක පසේබුදු වෙනවා. දැ දේවදත්ව මේ වෙනකොට අවිචිමහා නරකාදයේ සම්පූර්ණයෙන්ම නිරේ යටයි උඩයි යට කකුල්වැදිලා උඩ ඔළුවවැදිලා මේ පැත්ත නිරේ අනිපැත්ත වැදිලා. මේ විදිීට හිරවෙලා හෙල්ලෙන්ටවත් බැරිවිදිට තමයි දේවදත්ව විපාකවිදන්නේ. නමුන් මේ විදියට මේ කල්පේම දුක්විඳලා. දේවදත්තත් යම් දවසක. අපි මේ ලෝකයාම දදත්යා දේවදත්වයා කියලා බනින දේවදත්ත යම් දවසක මහාබ්‍රහ්මයාගේ පවා වැඳුම් ලබන මේ ලෝකයක් දෑත නල්ලිය තියල සාදු කියල වන්ඳන සටටිස්සරකෙන පසේ බුදුරජාන් වන්සේ බවට පත්වෙනවා. බුදුරජාන් වන්සේට පැහැදිච්ච පොලොව පලාගෙන ගිනිදැල් මත යද්දිනුත් බුදුන් සරණ සිහිකරකර ගිය කරමල පාකි. ඉතින් ඒ නිසා අපිට කරමය කියනේවා ගැන පින්වතුනේ මේ අපිට අපට ත්‍රේරෙන්නෑ හොන්දම දේ තමයි සාස්තුරුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇසුරෙන් ඒ ධර්මය දරාගන්න එක. එද එනිසා මම තවත් මේ කරුණු කාරණ තේරෙන්ද ත් විස්තරයක් කියන්න අතීතයේ කාශෝබුද්ධසාාසනයම් පස්සේ කාශ බුදුරජාණන්වාන් සිකින් පස්සේ අපේ බුද්ධශාසනී අතර බුද්ධහන්තරයක් කියල කියන්නේ අවුරුදු මෙච්චරහි කියලා කියන්නබ. අවුරුදු මෙච්චරයි කියල කියන්නවේ. දැන් අපිට හිතයන්නේ දැන් මේ අවුරුදු මේ දෙදහස් ගාන ගෙවිල ගිහිල්ල ඊටවාසේ ඉක්මනට මනුෂ්‍යයාගේ ආවිෂ වැඩිවෙක් මෛත්‍ර බදුරජාණන්සේ පහළවෙයි කියලා. අම්මෝ අහල පාලකවත් නෑ. අවුරුදු කෝට ප්‍රකෝට ගානක් ගිය හට පස්සේ මෛත්‍රරි බුදුරජාණන්සේ පහලවෙෙන්. දැන්ගෞතම් බුදුරජාණ වන්සේ පිරිනවම් පාල අවුරුදු දෙදහස් සන්සීය හැට පහයි ඉතුර බුදුරජාණන් වහන්සේ පිරිනව පල ඔවරු දෙදහස් ගානක්තන් අපි බුද්ධශහසය මෛත්‍රී බුදුරජාන් වන්සේ පහළ වෙන්නේ අවුරුදු කෝට ප්‍රකෝට ගානකට පස්සේ තුරු කොච්චර කාලයක් ඒ අතරේ සංසාර යන්ට තියෙනවාද. අප ඒහෙවන්ටවේ ගොඩාකයි මෛතී බුද්ධහසනය නිවන්ඳකින අදහසයන්නේ ඒ අතරංසාර මෙච්චර ධර්මය ඇහෙද්දිින් මෙච්චර ධර්මයක අද්දින් මෙච්චර පින්ඳහන් කරද්දිමුත් සංසාරයේ පැරණි අකුසල්වලට. අපේ හිතේ බුරපුුරා නැගන රාගය දේසිය මෝහය බයත් ඇතිගැනී ඉරිසියා ක්‍රෝධ වයිර මිනිබුද්ධ සාසනයම සමහලවට සවුරුදාගන සංගය අවිදියට පෙනේ ඉඳල අනිත් අයට නෙදදා අපහස අවලාධ කර කර ඉන්න චරිත තියෙන්නේ. මේවාගේ බුද්ධ සාාසනයකත් පව් කරගන්නවනන් බුදුරජාන් වහන්සේ නැතිකාලෙක මොනවතියේද. මේජුගේටර්ත් ලුගුස්වාමන් වහන්සේ වගේ පිම් පව් ගැන කියලා දෙන. තෙරුවන් සරණයේ පිහිටවන උතුන් තෙරුන් වහන්සේ නවක් මේ යුගෙත් පහළ වනේ නැත්තං ඉවර ඒ නන්තියන්නේ ෆස්ුලින් YouTube වලින් මේ මාධ්‍යයෙන් අන්තර්ජාවයෙන් අනිත්තයට ගරහා ගරහා බැනබැන දොස් පරොස් කිය කියා එක එක්කිෙනගේ ඇදකුද කිය කියා ඉන්න සමාජයක් මනිසක්කා බුදු කෙනෙක්ගේ ධර්මයක් කතා වෙන සමාජයක් නෑ ලොපසාාණාන්සේ පහළ වන් නැත්තා එක තමයි සත්‍යය කතාව ඉතින් ඒ නිසා මේ බුදුරජාණාන්සකි ධර්මය කතා වෙන මේ යුගත් මේ විදිහට අලකලංචිනා බුදුරු නැතිකාලෙක කොමවෙේද මෛත්‍රී බුද්ධසාාසනය දක්වා අවුරදු කෝට් ප්‍රකෝට් ගාන අපිට සංසාරය අන්න්න තියෙන මේක මේ භානකකම ඒ අතර බලන්න පින් යතයවන අකුසල් තියනවා අකුසල් යට යවන කුසල් දයනවා එතකට අපි හරි දැන්නම් අපි කිසිම ප්‍රශ්නයන්නේ අපි මෙම පිනක්ලලා අපි ඊලාළග ජීතයේ කිසිම ප්‍රශ්නයන්ය කළ හිතුවට ඒවා යටයවාගෙන අකුසලයකා හොත් මොකද කෙරන්නේ. මේක මම මගේ මගේ ආත්මය කියලා තමාගේ වසගේ පවත්වන්න පුළුවන් සවභහ යන්නේ තියන්නේ. ඔන්න කාශව බුද්ධ ශාසනයෙන් පස්සේ අපේ ආනන්ද ස්වාමීන්නාන්සේ සංසාරයේ ඉපදිල හිට කාශු බුද්ධ හසනින් පස්සේ රජගහනුවර තියන ප්‍රදේශීම රංකරුවෙක්ගේ පුත්‍රෙක් වෙලා. ඒ රංකරවාගේ පුත්ත්‍රය හරි ලස්සනයි කඩවසන් ජව සම්පාන්නයි. එයාගේ යාලුව කිව්වා බලාප උබෝවගේ ඇඟක් අපිට තියෙනවානම් අර බලාපන් කාන්තාව උඹදිහ පෙර හිතකමට බලන්නේ. ඔයවාගේ ලස්සන කඩවසම් බවක් අපිට තියෙනවනම් අපි ධනීකවෝ. කියලා එක එක දේවල් කියලා අර කොල්ගේ ඔලුවට දාලා ඊට පස්සේ යාලෝටික එකතුවෙලා ලස්සන ගෑන්ලමෙක් මෙයාට සෙප් කරලා ඔන්න දැන් අර කාමාශවාදයේ විඳින්න දේට ඇබ්බැහි කලා. එතකුට මේ තරුණය අහෝනාම එකට. අහුවෙලා මෙයාට මේක ඇබබැහ වෙලා නතර කරගන්නබෑ ැද කාලි ෆෝන් වලට ඇැබැහි වෙලා අතරගන්න බැරුවන්නේ. ඇබ්බැහි වෙනවා නතර කරගන්න බැයි. ඊට පස්සේ ඒය මුල් කරගෙන දැන් රංකරුවෙක්නි ධනයක්ත් තියෙනවා කඩවසම්භවත්තියෙනවා ඒවා මුල් කරගෙන බොහෝ ඉස්ත්‍රීෙන් සමග වැරදි කාම සෙවිනි යෙදුණා. අනුන්ගේ ස්ත්‍රීන් සමග වැරදි කාම සෙවිනි දුණ. මේ විදිට බොහෝ පෞරැක් කලා. බොහෝ පෞුරැස් කරලා මෙයා මැරුණට පස ඉපදුනේ අන්න බදන්න ඒ පාපේ අදගිල්ල කුසලයක් ඇවිල්ලා ඉපදුනාා වංක රටේ සිටුවරෙගේ පුතරයෙක් වෙලා. ඉදරට හොඳ යාලුවෙක් මො ගෙහුණන දැකහුණ වැදිකාම සෙවණය කරුවා අපේ යටටගියා. ඒකට වෙච්ච දෙන්නේ. සංසාරයෙක් කොහෙල්දෝකරපු පෙනක් ඇවිල්ලා සිටුවරේක්්ගි පුූත්‍රරෙක් වන. ොඳ යාළුවෙක් මොුණ ගෙවුණ. හොඳ යාලුවෙක් මොුණ ගෙහිලලා යාළුවමයාට උදට යහපතව ඉන්න හැටි කියලදුන්න ජීවිත කාලෙම පින් කලා යහ පද්දවල් කලා කවල් දාවත් වැරදි වැඩක් කලේ නෑ. ඔහු විවාවෙන කල් බ්‍රහ්මචාරිීශීලි රැක්කා විවාහයෙන් පස්සේ බිරිඳ හැර තවත් කෙනෙ කැසුරු කලේ නෑ ඒ පතිනිවුරතාව නෑමැති බඹසර රැක්කා. ඒත් බඹසරම් විවාවිනකල් ස්තරයක් පුරුසේ කැසුරු නොකරන්න එක කුමර බමසර කුමරි බඹසර. විවා වනාට පස්සේ පරපුරුස සේවනේ පරස්ත්‍රී සේවනය නොකරන්න එක ඒක විවහා ජීවිතයේ බඹසර. එදකුට මේ විදිීට බ්‍රහ්මචාය කලින් ජීවිතය සල්ලාලයෙක් වුණ කෙනා මේ ජීවිතේ බ්‍රහ්මචාරය හිටය. ඊරවාසය මක දුණේ අන්න ඒ පිංකරගෙනහිටුපු කෙනා මැරෙන මොහොතේ. අුයට සැඟවී තිබුණන ගිනිපුරක් වගේ කලින් ජීවිතය වැරදි කාමසවනය කරපු පාප ඉස්මාතු වෙලා රවරෝ කියන නිරේ ඉපදනක්. දැම් බලන්නට ජීවිතයක් දෙකක් දිවසින් දකිනව නම් මේ අලකලංචේ හොයා ගන්න කොහොමද බුදුවරු ඉතරයි මේවා දකින්නේ. මේ ආනන්ද ස වන්නාන්සගේ කතා සංසාහි. එතකොට බලන්නරය අයහා යාළුවන්ගේ ඇසුර නිසා වෙන දේව පින්වතුන්නේ ඊතල්ල පුරුවෝපු ඊතල උරේකට තද්ද විසපෝපු එක ඊතලයක් දැම් මොත් එහෙම අර මුළු ඊතල ටිකම විසවෙනවා. බලන්න එ විස ඊතලය එදාන්නේ ඊතල සියගානත්තිෙන විස නැති නමුත් එක්විස ඊතලින් අර ඊතල සියගානම විසවෙනවා. ඊවාගේ හොඳ තිින්න පිරිසක් අතරට එක් පෞකාරයේ. එක්ක අසපපුරුසයක් පහළවීම ඇති ඉවරයි වනාශයනවා. දෙකොල් මාධ්‍යවලින් උතුන් සත්පුරුසියන්ට බයිනවනි. උතුන් ධරමහි දේශනා කරන ශාසනිික කටයුතු කරන උතුන් අයට බයිනෝ. එතවට ඒ බැනවීමට අනේ අගක් මුලක් දන්න ඇති අයිංචකවටික හාම්කයාගෙන හූමිට තියාගෙන හගෙනීනවා. එතුර මොකද වෙන්නේ උපවාද සිද්ධ වෙනෝ. උතුන් අයට ගැරෙහීම ධරම දේශකයණන් වහන්සේල් අට ගැරහීම පාපයේ උපවාදයට ලක් වෙනවා. එයාලර පස්සේ කාලෙක ඇත්ත නැත්ත තේරිලා ධර්මයට ආවත් ධර්මේ හිත පිහිටන්නෑ කලින් උපවාද කරලා තියෙන නිසා. මේ අසත්පුර සය දැන්ුව ගරහන මේ කරමත් එක්ක අනාගතයේ පරම්පරාගානකට ධර්මය පිහිටන කුසලේ නසනවා. එක් අසපපුරුසේ පාල වනොත් ඇති. අද කාලෙනම් ගුඩෝකයි මේ මාධ්‍යි තුළින් බිහිවෙන සියලු දෙනානුවේ බොහෝ භාගිට භාගයක් කිවක් කවන්නේ සිවුරු දාගන්නවා නිත්තයට ගරහන්ඩ එක පාපය එක කුසලයා එක අසත්පුරුසි පහළ වුණු සමාජයක් පරම්පර ගානක් වෙනස කනවා. එතකුට ඒ නිසයි ආනන්ද සවාන්සේයට කලින් ජීවිත ඒවාගේ මහ විනාශයක් වුණේ. නවට පස්සෙ ජීවිතේ ගොඩා කුසල් කරන්නේ හොඳ යාලුවෙක් නිසා. ඒ නිසා නිකං පිංවතුන සමම්පිච්ච මල්ලාක් මල්ටිකක්, ගහක කොලේකින් ඔොතාගෙන ගියත්, ඒ කොලෙ සමම්පිච්ච සූදේනවා. ඒ කොලෙ සමම්පිච්ච සූදේනවා. ආ නඒ වගේ එක සත්පුරුසේ කැසුරු කරන්න ලැබුණු ජීවිතයම් සූපත්‍රයනවා. දැම් බලන්න අපේ ජීවිතය මේ විදිහෙටවත් යං කුසලයකින් පිනෙකින් පිරුණේ ලොකුස්වාවින්නහන්සි නැමැති මහා සත්පුරුෂයන් වහන්ේ මුණගහිතනනිසා. පේනවා අනේද තාඩන පීදනවලට මූන දිදිී මේවාගේ නං ගුටිබැට කන්නේ නැතු ඇති හිතාගන්න බෑ මෙිච්චර ගුටිබැට දීවනාවක් එක සත්පුරුසයකුට. ඉසිියල් ඉවසාගෙන තමන් වෙන වෙන්දෝය මේ බුද්ධ සාාසන වෙනින් සියල් ඉවසාගෙන ලෝකෙට ධර්මයම දේශනා කරනු. ධර්මයම දේශනා කරනවා. යහපතම කරනවා ශාසනීටම කටයුතු කරනවා. ලොකුසාවාවින්නාන්සේ මන්ට කියලා හදාගත්ත තෙන්නේ. ඇයි මේ හදන්න චෛත්‍යය වෙහේර ්‍යහාර ආරාම මේ සඟපිරිස ලොකුසාවාමන්නාසේ යනකොට මල්ලක දාල ඇර න්නද. මේ වෙහිර විහාර දේවාලගම් පනත යටතේ කිසිම විදික විහාරයක් උකස්තියන්න බෑ විකුණන්න බෑ. කිසිම දෙයක් එහෙම කරන්න බෑ. එනිසා සාහසනයට එක ගොඩනැගිල්ල පඩිපෙලක් හඇදුවත් ඒ සාංගි කයක විකුණන්න බෑ පසල් විකුුණන්නබෑ. මේ ශාසනය වෙනේ මයි ලොකුසාමීන් වහන්සේ මේ විදියට ශාසනක සේවයක් කරන්නේ මේ ජීවිතයෙන් තවත් ජීවිතක් ෙනුට මේවා පොද්ි බැඳගෙන යන්නනෙවේ උන්හන්සේ කරපු යහප අරර්ගනය. ඒවටත් අවලාද තියනවා. නමුත් සත්පුරුෂයෝ ලෝකෙන් ගොඩාත් තාඩන පීඩන. වැස්සට තෙමි තෙමි අව්වට පිච්චි පිච්චි, ගල්මුල් පහර කමින් පලදරන වෘක්ෂයක් සෙවන සලසමින්. මනිසුන්ට පල ලබා දෙනවාගේ ලොකුස්වාමන්හන්සේ බොහෝ පලබර රුකක් නාන්සිේ බොහෝ දෙනාට සිසිල්ලස දෙනවා සෙවන දෙනවා ඊළට බොහෝ දෙනාට යාපත සලසනෝ. ඉතින් එනිසා සත්පුරුෂය ඇසුර බෝ යාප එක සත්පුරුසේ ලංකාවට එක සත්පුරුසේ කොයි විදියට බිහි වෙලා මෙච්චර සාසනිකය හපතා මේ සංඝයා දාහකට ආසන්න සංගපීරිෂක එක ආශාරිවරයා මේ මුළු ලංකාවවනෑ මෙතරං හික්මවන ශිෂ්‍ය පිරිසකින් පිරිසක්ට මඟ පෙන්වන එකක්ම ගුරුවරේ මේ ලංකාවෙ වනේ. ඉතින් ඒවාගේ සත්පුරුසයන්න තමයි පෙර ලගනොවෙ දහන්නේ. ඒ පාපයට හෝමිටි තිීනාය කරා පවා ඒ පාපය පැමිණෙනවා මොනවා කරන්න්නද. එකයි සත්පුර සෑසුර අසපපුරු සැසුරයි අතර තියෙන වෙනස. ඉති ඒ අර රංකරුව ඊල්ලගේ ජීවිතේ සංසාරය පිනකින් සිටුවරයෙක් කියලා නමුත් අර වැරදිකාම සෙවිණය කරපු පාපෙන් කලින් ජීවිත අර සිටුපුත්‍රය ඊළං ීතේ රෞවරෝ නිරහිපදුනා. අර පින යට යවන සංසාරය කර්මයක් කාවා. ඉදුරම මිනිස්සු පව් කරන්න පින්වතුන මේ පව් මාදිවෙලාද. සංසාරය කුච්චරේවා සැඟවිල්ල ඇතිද සමහ මේ ජීවිතේ මදුරුවෙක් මරන් නැතිකෙන ඊළඟ ජීවිතේ ගව ගාතක පවලක උරු ගාතක පවුලක කුකුල් ගාතක පවුල ප දෙන්න පුළුවන්. දැන් සෑවල් වෙහරවල් වැඳ වැඳ ඉන්න කෙන ඊළඟි ජීවිතේ චෛත්‍ය බෝධි කඩන මිත්‍යා අදුෂ්ටික අන්තවාදීෙන් එල ඉපදයන්න පුළුවන්. මසසරේ භයානකකාම. ඊළඟට රෞරව නිරන් මේ චුත වෙලා බොහෝ අවුරුදු ගනම් සිහි කරන්නවත් බෑහ යනවා රෞරව නිරේ දුක. දහි කරනකුටත් ඇඟ දනවා කියලා. ඒ බොහෝක් මේ ඔක්කෝ වැරදි කාමශවෙණි විපාක. ඊළඟට එතනින් චුත වෙලා එලු යෝනියක ඉපදන. ඉරවාස මේ එලුුව ඉපදිච්ච ගමන්ම ඉපදිලපු මේ දුව පයින කාලේ යාගේ හැඩවුරු කමත් හොඳයි කියලා. ඒ එලුවම් බලන කෙනා එයාගේ කෝස බීජ තැලුවා. මෙයා ගොඩාවක් මහත් වුණා. මහත් වෙලා මෙයාව කරත්තවල බැඳලා බරඋසු වෙන එල්ලුවෙක් බවට පත් කළ. කෝස තැල්ලුවේත් බොහෝ බරවඋස්සුලාගෙන අන්ට සිද්ධුවනින් කරත්තවල බැඳලා පිටේ බර බැඳගන්න බර උස්සාගෙන යන්න සිද්ධ වනින් වැරදි කාම්සේවෙනි විපාක. බරකරටග හඳ වෙනවා. බුඩාක් බරක් ඇරගෙන යන්න සිද්ධ වෙන. එයින් චුත්ත වෙල්ලා වන්දුරු යවුණන පද වන. තුට වන්දුුරු රැලිියෝ බහලා තියෙනවා මහාවන්දුුරෝ චි වතුරන්ට වඳුරන්ගේ කෝස ගලවනවා ඒ පිරිමියකු ටිින්ඩ දෙන්නේ. ඒ විදියට වුනෙත් කලින් ජීතය වැරදි කාමසේවනය කිරමිවිපාක. එතනිමුත් චුතවෙලා දසන්තරටේ ගවයෙක් වෙලා එපදුන. ඒ ගවයගෙත් කෝස තැලුව. බොහෝ හැඩි දැඩි ගවේ බවට පත්ව වන කරත්තවල බැඳල ගොඩා ජීත කාලියුම් බරාදිින්නඩ සිද්ධුවන. උඹරුවල හි හන්ඩ සිද්ධ වන වැරදි කාමසේ වන විපාක එක ජීවිතයක කරපු. තුර කවරවරි කෙනෙක් වැරදි කාමශේවෙනය කරනවාන කවද්ධහරි දවසක බරාදින්න සිද්ධ වෙනවා මේ කියන අකුසල් වට මෙ විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක හැඟවෙන්න පුළුවන් අවස්ථාව ලැබිච්චගවන් ඉදිරිපත්වෙන. ඊට පහස්සේ එතනින් මැරිල්ලා ඉපදනා වජ්ජි රටේ ජනපදයක නපුන්සලා ස්ත්‍රීිය කුරනය පුරුසයකුදනෙවී. එතට නපුංසක වෙලා ලාහලීත්තිෙන් සමාජී විහිලුවට ලක් කොලා බලන් වැරැද්දි කාමසේවෙන විපාක ඔයවාගේ නපුංසක කෙනෙක් අනිතඇගේ හිනාවට භාජනය වෙන කෙනෙ දැක්කට පස්සේ වැරදදි කාමසයවින කරන කෙනත් එයාට හිනා වෙනවා අට බලාප අරකා කියල එකක නංකී කියා තමන්ටත් තමන් වැරදි කාමසවණය දෙෙනවන තමන්ටත් සංසාරය ඔයවාගේ ජීවිතයක් උරුමයි. නපුංසක වෙලා උපදින්නේම වැරදි කාමසේවනිය විපාක නපුන්සක කෙනාට ඊළඟ ජීවිතයේ ස්ත්‍රී ජීවිතයක් තමයි ලැබෙන්න්නේ බොෝ විට. ඒ නපුංසක කෙනා එතනින් චුත වුණ අර සිටුවරේ කවෙලා කරපු පින්ටිකයි අර පාපය දෙකම මෙශ්‍ර වුණ අර වැරදිකාමසේවිනේ පාපයක් විදිට ස්තරියක් ොනා සිටුවරෙක් විදිර කරපු පිම් බලයෙන් තවතිසාාවේ සක් දෙවිදුගේ අගබිසෝ වෙලායිපදුුණ. මේ ජීවිතය නපුංසකයක් ඊළංි ජීවිතය සක් දෙවිඳගේ බිරිඳ වෙලා දෙවුලව උපදිනවා කියන එක කොහොමද සසරයේ පුදුම ස්වභාවය. කොහොමද සසරයේ පුදුම ස්වභාවය. එ මේ විදිට ජීවිත ගණනාව ස්තර ජීවිතය ඉපදිල පසේ අංගාති රජුතුමාගේ මෙ දුව වෙලා ඉපදුණා අංගාති රජතුමාගේ දුව වෙලා එපදන ඊට පස්සේ පස්සේ ජීවිත ගාන කිස්ත්‍රියයක් කළ ඉඳලලා ඒස්ත්‍රී ජීවිතයෙන් චුතවෙච්ච ම දෙව්ලොව සක්ද දෙවිඳුගේ පුතෙක් කල ඉපදන ස පුත්‍ර ජවිතය බලන්න අපි ආනන්ද ස්වාමීන්හන්සේ කාශයෝ බුද්ධසාාසනයත් අපි බුද්ධ සාාසනයත් අතර අපි බුද්ධ සාාසනී අග උපස්ථායකයන් වහන්සේ වන අරහත්වයට පත්වන අසූමහාශ්‍රාවකයෙන් අතර කෙනෙක් බවට පත්වෙන කෙනා කල්ප ලක්ෂයක් පෙරුම්පුරපු කෙනා වැලදිකාමශෙවනි මුල්කරග නිස්තතිරයක් වෙළ එපදුුණ. එනි සාධකාල මිනිසුන්ට විවරණ තියෙනවාද අසූමාස්රාවකය වෙනවද. ඉතු මොනව කල්ප ලක්ෂයයක් පෙරුම් පුරල්ලද. ඒ මොනොවත් නැතිගෙනාට කොහොමවෙයිද. වැරදි කාමසේවනිින් මුල් කරගෙන. ඉතින් ඒ ඒ විස්තර කියන තැන තියෙනවා යමෙක් පිරිමි බව කැමැති නං. කවුරවාරි කෙනෙක් ස්තිරියක් වෙන්න කැමැතිය නැතුව නපුන්සකෙක්වෙෙන්ට කැමැති නැතුව. හොඳ පිරිමියෙක් වෙලාම ඉපදින්ට ආසයි නං. දෝවනය කරන ලද පා ඇත්තේ කසල්ල දුරුකරන ලෙස පරධාරසේවනි දුරු කළ යුතුයි. කකුල් දෙක හොඳට හෝදාගත්ත කෙනෙක් කුලා අයි කකිල්ටව නොට කැමතිනය ජරාවතියන තැන මංගරලා යනවන් ඒවාගේ පිරිමි බව කැමතිනම් වැරදි කාමසෙවනිය දුරින්ම දුරු කරන්න ඕන කියන. යංකිසි කෙනෙක් ඉස්ත්‍රී භවෙන් මෙදෙන්ට කැමතින. යංකිසි කෙනෙක් ස්ත්‍රී භවෙන් මෙදෙෙන්ට කැමති නම් දෙව්‍ය අෆසරාවෝ සක්දිවිදුටට උපස්ථාන කරනවා වගේ තමාගේ ස්වාමයාාට උපස්ථාන කරන්න ඕන කියවා. ඒගෙන මනාපකායික සූත්‍රයෙන් ස්වාමයාාට උපස්ථාන කිරීම ගැනකිව. ස්ත්‍රීභවෙන් නිදහස් වෙන්න කැමැතිනක් ස්වාමියයාන්ට උපස්ථාන කරන්න ඕන් කිය. ට ස්වාමයාට උපස්ථාන කරාද්දී මේ මිනිියා හොඳේකෙද්ද නරකෙ එකෙක්ද ඇයි තොට මන්දස වෙන්නේ කියලා කල්පනා කරන එක නිවෙේ මෙතනැතියෙන්නේ. මට මගේ ස්ත්‍රීජීවිතය නිදහස්වෙන්න ඕනන කියලා මනුස්ය කොයිුවාගේ කෙනෙක් නත් ඒ මනුසියාට පස්ථාන කරනු. ඒකයි මනපකායක රෘද්ධ යතිෙන්නේ එක තේරුම් ගණඩ බැරවෝතමයි අපිට අප්‍රමවානාව නින්දා කළේ. කාන්තාව අප්‍රමාණු අපිට නින්දා කලා ස්වාමියයාන්ට උපස්ථාන කරන්න කිව කියලා. එකුට යන්කිසි ස්තරීයක් ස්ත්‍රී භාව මෙදෙනු කැමැතින. දිව අ අපසරාවෝ සක්දිවිින්දුට උපස්ථාන කරනවාගේ උපස්ාන කරන්නඕන කියනවා. ඒක ප්‍රතිපඵලයන්නේ මනුසයට නේ. මනුසයායට ජීවිත ටිකක් වැජ මිලානේ තැයි උපස්ථාන ලබල ඉඩ පොඩි මොගකරිතියේ නමුත් ස්ත්‍රයේ ඊළඟගේ ජීවිත දල දුක්කෙන්දින්නේන. ස්වාමියයාට උපස්ථාන කිරිය මුොල් කරගෙන. මේවිදියට පින්වත්න කර්මය යටයවන කුසල්තියනවා අකු සල්තියවා. මේ අකුසල්ලියටයාවන කුසල්තියනවක්ුසල්තියනවා. කුසල්ි යටටයාවන කුසල්තියනවක් කුසල්තියනවා. ඒනිසා අපේ සංසාර ගමනට තිසරණය පිහිටීම තරම්. හැබ මේ එකවත් තිසරණී පිහිට ගත් අයනෑ. දැම පෙරජීවිත ගැන කියන එකන මං කලින් ජීවිත මං අරෙහිටය කියෙන මනස්්‍යයෝ ගැනමන කියන්නේ දට හිතෙනවා මිනිසුන් එක ජීවිත එක දිගටම මිනිස්සු වෙල්ලාම යනවා ඇති කියල. එහම වෙන්න. ඒ ඒක තේරුම් ගන්නතියෙන මේ බලන්න. ඒ අකුසල්ල යට අවන කුසල්තියනවා. මේනිසාත් තිසරණයේ පිහිටීම තමයි ස්ථීරසාර විසඳුව මෙතන. ඊළඟට සත්පුරු සෑසුරේ වරදිින් අත්මිදීම. තුර තිසරණය පිහිටල්ලා වරදිින් අත්මිඳල්ලා ශාසන ප්‍රතිපදාව ඉක්මණින් එක්මනින් පුරුදු කරගන්න ඕන. ඔයෙන් මිනිස්සුන්ගේ නින්දා අපහස අවලාදත්තෙක එකතු වෙලා හිත දූෂය කරගණ්ඩ එපා. එතුර බොහෝ පිං කරගෙන මේ ජීවිතයට සැනසිල්ලක් කදන්න මේ සෑම ධර්ම දේශනාවකින්ම ඔබට කියල දෙන්නේ මේ භයානක සංසාරයෙන් නිදහත් වෙන හැටයි. එනිසා උතුන් සත්පුරු සැසුරයේ පිහිට පිළිසරණ සලසාගෙන තිසරණය පිහිටල වැරදි අඩුපාඩු හදාගෙන මේ භයානක සංසාරයෙන් නිදහස් වෙන්ඩ ප්‍රතිපදාව පුරුදු කරගන්න මේ ඇත්තන්ඩ වාසනාවල බීවාකෙල් සිත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පිංවතුී මේ උතුන් ධර්ම දේශනාව සඳහා. අද දවසේ දායකත්වී දරුවේ බුද්ධිමනී විජේසූරය මහත්මය දෙදහා ස්විසයකයි අපප්‍රියේල් මස හත්වන දින මීට මාහස තුනකට කලෙන් මිය පරලුගේ තමාගේ ස්වාමයාට පින් අන්මෝදන් කිරීම අරමුණු කරගෙන. ශ්‍රී නිමල් ජයසිංහ පියානන්ට. ඉතින් ඒ නිසා අද දවසේ ධරමී කතා කරපු පිම් බලය ඔබත් අපි කවරුත් රැස්කරගත්ත පීන නිමා ජයසිංහ පියාණන්ට අනුමෝදංවේවා අනුමෝදංවේවා පරලෝ යහපතට පත්වේවා මේ සසරදුකින් අත්මිදේවා කෙලපින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්වේ මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා ඒවාගේම ගෞතම බුද්ධ සාාසනය මේවාගේ ධරමයක් අපිට අහන්ඩ හරි මේ ශාසනයේ තිසරණය පිහිත තුළින් මේ භයානක සංසාරයෙන් මිදෙන්ට දිසාව පෙන්නකු අපගේ ගුරු දෙවිඳුන් නිදුක්්‍රේවා, නීරෝගීවා සූපාත්්‍රේවා දීර්ගායසමලබත්වා. පින් අල් ලොකුසාවින් වහන්සේ ඇතුළු සිල්ගුණදම්පුරන පිළිවෙත් පුරණ සඟරුවනට මේ පින් අනුමෝදන්වී සසර දුකෙන් නිදහස්වෙත්වා. අනගාරිකා මෑනිවරුන්ට පැවිදි අපපේෂක දූපුතුන්ට මේ පින් බලයෙන් ධර්මාවබෝධිම වීවා. ඒවාගේම ප්‍රාමියාට පින් අනුමෝදන් කරන්න මේ මහා ධර්මදානය සිද්ධ කළ බුද්ධිමනී විජේස්සූරයිය මහත්මය. ඒවාගේම ඒ පවුලි සියලු දෙනාටත් අපිට ධර්ම දේශනටට ආරාධනා කළේ පින්වතුන්ටත් පින් අනුමෝදැන් වේවා. මීට වසර දහතුනකට පෙර මිය පරලෝගිය ශ්‍රී නදුනී දනතුකා ජයසිංහ සොඉරියයටටත්ම ඇත්තව පින් අනුමෝදන් කරනවා. මියගිය දොං ආතර විජේසූරිය සහ පරාක්‍රම ජයසිං යන සියලාටත් ඔසවතියේ ජයසේකරසාහ ලීනාමරි ආටිගල අත්තම්මාටත් පින්වතුම් පින් අනුමෝදන් කරනවා ඒ පින් එසේවා අනු මෝදං වෙත්වා දායකත්වේ දැරු ඒ පින්වතුන්ටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදං වේවා නිදුක් නිරෝගී සුව සැලසේවා භායානක සස්සරෙන් නිදහස් වන්න ලැබේවා කොරෝණාව සංගතයෙන් රෝගීවිී සිතින සියලු දෙනා ඉක්මනින් නිරෝගී සුව ලබත්වා ලෝක වියසන කොරෝණාව සංගතය මේ පින් බලින් දුරින්ම දුරුවෙත්වා ප කාටත් මේ භයානක සසර ගමනින් දහස් වන්ඩ තුන් සත්පුර සේසුර ගවත .